आई भवन शुभ दवस क्लिपलिगा कॉस्मेटिक एंड जनरल सर्जरी यूट्यूब चैनल मम वैद्य आनंद जयवर्धन शल्य वैद्य विशेष विशेष रूपलावण्य सत्कम संधा इधं बोधन प्रश्नाथम रूपलावण्य सत्कम संधा मिलगन कोहमदेट अतमें मेवन वीडियो मम तीरने करे बोधन प्रश्न करें मम द රූපලාවන්‍ය සත්කමක් කිරීම සඳහා යම් කිසි මුදලක් වැය වෙනවා. ඉතින් මේ මුදල ඔබට දරා ගන්න පුළුවන්ද කියන එක ඔබට ඇති වෙන ප්‍රශ්නයක්. ඉතින් ඒක සාධාරණ ප්‍රශ්නයක්. ඒතර ඔබට අයිතියක් තියෙන ඒ ගැන විමසන්න. ඉතින් අන්නේ සියලු දේ ගැන අද දවසේ ඔබට අවබෝධයක් ලබා දෙන්න තමයි මම මේ වීඩියෝ එකෙන් උත්සාහ කරන්නේ. ඉතින් එහෙමනම් දැන්ටමත් ඔබ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන red button එක press කරලා subscribe කරන්න. ඒ වගේම අමතක නොකර bell icon එකත් click කරලා තියාගන්න. ඉදිරියේදී මම ඉදිරිපත් කරන මේ වගේ වීඩියෝ දැනගන්න. ඒ වගේම ඔබට පුළුවන් මේ වීඩියෝ එක like කරන්න. ඒ වගේම ඔබට පුළුවන් මේ වීඩියෝ එක share කරගන්න ඔබේ යාළුවන්ගෙත් දැන ගැනීම සඳහා. ඒ වගේම ඔබට පුළුවන් මගේ ලස්සන වෙනාසද Facebook page එක follow කරන්න. ඒ වගේම Instagram එකෙත් ඔබට පුළුවන් මාව follow කරන්න. ඉතින් රූපලාවන්‍ය සත්කම් සඳහා ඉතාමත් අධික මිලක් යනවා කියලා බොහෝ දෙනෙක් අතර මතයක් තියෙනවා. ඉතින් මේකට බලපාන යම්කිසි හේතු සාධක කීපයක් තියෙනවා. ඉතින් මේ මිල ගණන් කතා කරන්න කලින් අ පොඩ්ඩක් බලමු මේ රූපලාවන්‍ය සත්කම් ගැන. මේ cosmetic surgery සඳහා ලෝකේ ලංකාව වගේම ලෝකෙත් මේ මිල ගණන් ඉතා අධික වෙන්නේ ඇයි කියන එක. ඉතින් මේ සඳහා බලපාන විවිධ කරුණු කීපයක් තියෙනවා. ඉතින් එක් කරුණක් තමයි සාමාන්‍යයෙන් රූපලාවන්‍ය සත්කම් සඳහා රක්ෂණ සමාගම් මගින් රක්ෂණ ගෙවීමක් කරන්නේ නැහැ. ඉතින් සමහර රටවල සමහර දේවල් වලට රක්ෂණ ලබා දෙන්න පුළුවන්. නමුත් බොහෝ දුරට සමස්තයක් ලෙස මේ සඳහා රක්ෂණ මුදල් ලබා දෙන්නේ නැහැ. ඊළඟ කරුණ තමයි රූපලාවන්‍ය සත්කම් කියන්නේ ඔබේ පෙනුම සම්බන්ධ කරන සත්කම්. ඉතින් මේ සඳහා ඔබ ඔබේ බලාපොරොත්තු වැඩි. ඒ නිසා මේ සඳහා විශේෂිත ස්කිල්ස් එහෙම නැත්නම් හැකියාවක් තිබිය යුතුයි. ඉතින් එවැනි පුච්චලයන්ගේ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. රූපලාවන්‍ය සත්කම් කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව අඩු වෙන්න පුළුවන්. ඒකත් එක් හේතුවක් වෙනවා මේ රූපලාවන්‍ය සත්කම් වලට තියෙන මිල ගණන් වැඩි වීමට. අපි දැනගත යුතු ඊළඟ කරුණු කාරණා වෙන්නේ මේ රූපලාවන්‍ය සත්කම් සඳහා මිල ගණන් වෙනස් වෙන තවත් සාධක කිහිපයක් බලපානවා. එකක් තමයි මේ ශල්‍ය වෛද්‍යවරයා අනුව ඔහු අය කරන මිල ගණන් අනුව. ඒත් එක්කම තවත් අවස්ථාවක් තමයි සමහරට මේ ශල්‍ය කර්මය කිරීමට සඳහා නිර්වින්දනය කිරීමට සිද්ධ වෙනවා. ඒත් නිර්වින්දන වෛද්‍යවරයාගේ මිල ගණන් අනුවත් ඉතින් මේ සත්කම් වලට යන මුදල් වෙනස් වෙන්න පුළුවන්. අනිත් කරුණ තමයි මෙම සත්කම්මට ඔබ භාජනය වෙන රෝහල. ඉතින් මේ රෝහල් ගත්තාම අපි දන්නවා විවිධ විදිහේ රෝහල් වර්ග තියෙනවා. ඉතින් ඒ වගේ පහසුකම් අනුව මේ මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. සමහරට මෙවැනි සත්කමක් ක්ලිනික් එකකදී එහෙම නැත්නම් සායන මට්ටමේ කරන්න පුළුවන්. ඒ අවස්ථාවකදී මේ සඳහා යන වියදම සමහරට අඩු වෙන්න පුළුවන්. සමහර රූපලාවන්‍ය සත්කම් සඳහා ප්‍රසිද්ධ වෙන භාවිත කරන ඉම්ප්ලාන්ට්ස්. උදාහරණයකට අපි තුමු බෙස් ඉම්ප්ලාන්ට්ස් බෙස් ලොකු කරන්න අවශ්‍ය නම් සමටක් භාවිත කරනවා බෙස් ඉම්ප්ලාන්ට්ස්. ඉතින් මේ බෙස් ඉම්ප්ලාන්ට්ස් භාවිත කිරීමේදී ඔබට සත්කමට යන වියදමට අමතරව මේ ඉම්ප්ලාන්ට්ස් මිලදී ගත යුතුයි. එහිදී සමස්ත මුදල වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම සමහර රූපලාවන්‍ය සත්කම් සඳහා ඩිවයිසස් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ලයිපොසක්ෂන්. මේ ලයිපොසක්ෂන් වැඩිපුර ප්‍රමාණයක් කරනවා නම් අපිට ඒ සඳහා මැෂින් එකක් පාවිච්චි කරන්න වෙනවා. එතකොට මේ වෙනි අවස්ථාවකදී අපිට අර සත්කමට යන වේදමට අමතරව මේ මැෂින් සඳහා අපිට අමතර ගෙවීමක් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඉතින් මෙවැනි අවස්ථාවලදීත් මේ වේදම වැඩි වෙන්න පුළුවන්. අනිත් දේ තමයි මේ එක් එක් සත්කම සඳහා අපි භාවිත කරන බෙහෙත් වර්ග එහෙම නැත්නම් ඩ්‍රග්ස් වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි භාවිත කරන ප්‍රතිජීවක එහෙම නැත්නම් ඇන්ටිබයොටික්ස් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ මිල ගණන් ඉතාමත් වෙනස් ඒ සඳහා වියදම් කරන්න අවශ්‍ය වෙන මුදල වෙනස් වෙන්න පුළුවන්. අනිත් ප්‍රශ්නේ තමයි මෙම වියදම් කාලයත් සමග වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රටේ පවතින ආර්ථික සමාජීය ප්‍රශ්නත් එක්ක මේ සඳහා වියදම් වෙන මුදල වෙනස් වෙන්න පුළුවන්. මම දන්නවා ඔබ බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එකෙන් එක් එක් සත්කම සඳහා කොපමණ මුදලක් වැය වෙනවද කියන එක පිළිතුර. ඉතින් ඒකට ඇත්තට පිළිතුරක් දෙන්න අපහසුයි. හේතුව තමයි මෙන්න මම කලින් කියපු කරුණු. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු රයිනෝකාස්ට්. එහෙම නැත්නම් ඔබේ නහය හදා ගැනීම නහයේ තියෙන රූපලාවන්‍ය සත්කම කිරීමේදී ඒක තීරණය වෙනවා ඒ කරන සත්කම අනුව. ඉතින් ඒ සඳහා විවිධ විදිහ සත්කම් කරන්න සිද්ධ වෙනවා. මොකද නහයේ තියෙන විවිධ ගැටළු වලට කරන සත්කම් වෙනස් වෙන්න පුළුවන්. ඒ සඳහා ගත වෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. ඒ සඳහා කරන ක්‍රමවේද වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ අනුව මේ රයිනෝකාස්ට් කියන සත්කමට උනත් වියදම් වෙන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේක කෙලින් පිරිතුලක් ලබා දීමට ඉතාමත්
අසීරු කාරණයක් මොකද මේ අන්තිම මුදල තීරණය වෙන්න විවිධ හේතු සාධක බලපාන නිසා ඒ නිසා ඔබට කළ හැකි හොඳම දේ තමයි මේ වෛද්‍යවරයා හම්බ වෙලා වෛද්‍යවරයා සමග සාකච්ඡා කරලා වෛද්‍යලට විශේෂයෙන්ම ඔබ දකින්න ඕන ඔබ ඇසස් කරන්න ඕන ඊට පස්සේ තමයි වෛද්‍යවරයාට නිගමනය කරන්න පුළුවන් වෙන්නේ ඔබට අවශ්‍ය නියම සැකම් මොකක්ද කියන එක. ඉතින් ඒ අනුව තමයි මේ මුදල් සාමාන්‍යයෙන් තීරණය වෙන්නේ. ඒ සමගම මේ සැකම් කරන රෝහල අනුවත් මේ මුදල තීරණය වෙනවා. ඉතින් මම හිතනවා අද දවසේ වීඩියෝ එකකින් ඔබට ඔබේ ප්‍රශ්නට යම්කිසි පිළිතුරක් ලැබෙන්න ඇති. ඉතින් ඔබට යම්කිසි සැකකමක් කරගන්න අවශ්‍ය නම් හොඳම දේ ඔබ වෛද්‍යවරයාට පෙන්නලා ඒ සමග සාකච්ඡා කරලා සා ඒ කර රෝහලක් තීරණය කළා යම්කිසි තීරණයකට එළඹීම. එහෙමනම් මේ වීඩියෝ එක මේ වෙනතර බලපු සමට බොහොම ස්තුතියි. නැවතත් දවසකින් හම්බෙන්න තුරු ඔබට සුබ දවසක් ආයුබෝවන්.